දිවිතුරා කතාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවව ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ඉදිරියේදී අගස්ති එවකේම ඉෂා කතා කරන විදියක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කතුහලයක් ඇති වුණා නම් ආටත් පුළුවන් चैनल के सब्सक्राइब करला माते के संबंध वैन ये वाके में लाइक कराना कमेंट कराना शेयर कराने के अलात अमतरे इल्ली मक कराने के अमते इतिंग वा दाना वा ऐता माये अगस्ती दें तरंगे वाटिया क्वेनु वैन पेनी इंदला इड पास से गिदर याना सीन ने काफी देखा ये वाके में विशाल लेक का वाके में सुरेश कत कता कला इतिंग दें अगस्ती गोड़ा क्वेनस वेला මොකද හේතුව තමයි ඊෂා. ඉතින් ඊෂාගේ තාත්තා කියලා දැන්නකොට ඇත්තටම අගස්ති හැමෝගෙම හිත හදන්න හැමෝගෙම හිත කැඩලා තියනවා නම් ඒ හිත ශක්තිමත් කරන්න නිරන්තරයෙන්ම උදව් උපකාර කරනවා. ඉතින් දැන් ඔයා දන්නවා ඒ තමයි රිහානගෙන් ඇහුවා ඒ තමයි ඊෂට කොහොමද කියලා. ඉතින් මෙන්න මේ දේ අනිවාර්යෙන් රිහාන කියනවා ඊෂට මුණ ගැහුණ වෙලාවට. ඉතින් මේ ගැන කිව්වට පස්සේ ඇත්තටම ඊෂට අගස්තිත් එක්ක කතා කරන්න උමනාවක් ඇති වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඊෂා අගස්තිත් එක්ක දුරකථන ඇමතුමක් අරගෙන සංවාදයේ යෙදේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඇයි මේ හදිසියෙම ඊෂා කෝල් එකක් ගන්න අගස්තිට? ඔයාටත් ඒ ගැන ලොකු ගැටලුවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා මේ මොහොතේ. ඉතින් ඒකටත් හේතුව මම පැහැදිලි කරන්නම්. ඉතින් දැන් ඉදිරියට අනිවාර්යයෙන්ම ඊෂා අගස්ති මේ දෙන්නගේ බැඳීම ගොඩක් ශක්තිමත් වෙනවා. මොකද දැන් අගස්ති තනින් තනදී ඊෂාගෙන් අහනවනේ විශේෂයෙන්ම රෙහනගෙන් පවා අහලා තිබුණා. ඉතින් ඒ නිසා ඊෂා ඇත්තටම ඇමතුමක් අරගෙන අහන්නේ තමන්ගේ ඇමගේ බර්ත්ඩේ එක දවසේදී සින්දුවක් කියලාට විශ් කරා. ඒ වගේම තමයි දැන් රෙහනගෙන් තමන් ගැනත් විමසලා තිබුණා. ඉතින් ඇයි මේ හදිසි වෙනස් වීමට හේතුව මොකක්ද කියලා. ඉතින් ඒ වෙලාවට අගස්ති කියන්නේ හදිසි වෙනස් වීමට හේතුව ඔයා කියලා. ඉතින් ඒ වගේම තමයි අගස්ති ඊෂර දැනෙන්න ඉඟියක් ලබා දෙනවා. ඒ තමයි තමන්ගේ දුව නිසා තමන් වෙනස් වුණා කියලා. ඉතින් කොටින්ම කියනවා නම් ඊෂා නැවත වතාවක් විවාහ වෙලා නැහැ කියලා දන්න ඊෂා තමන්ගේ අම්මා ගැන තමයි මේ කියන්නේ කියලා විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඉදිරියට ඊෂා තව තවත් අගස්තිට කිට් වෙන කාලයක් අපිට ඉදිරි වීඩියෝස් වලින් බලා ගන්න හැකියාවක් ලැබේවි.